सुबह संध्यावा वेदिकावे सिटिन सियलुम सहोदरियांगेनुत अद मे अविल्ला अपित एकतु वेला इन्न सियलुम सहोदरियांगेनुत वटेटम इन्न अपित उदव करन सहोदरियांगेनुत अवसराय मेक बोम मट पौद्गलिकव इताम संवेदी दवसक मुकद मट मे इन्न सेनग कंदराव दैक्काम एस देकट कंदुलुवावा ඒ වගේම අපි හැමෝටම මේක ඓතිහාසික දවසක් මොකද මේ තරම් ගැහැණු ගොඩක් එකට එකතු කරන ඉතිහාසයේ මේ පළවෙනි අවස්ථාව ඒ නිසා මම අද හිතුවා මම ලියාගෙන ආපු කතාවක් කියවන්නම් කියලා මේක මගේ කතාව නන් නෙමෙයි මේක අපි ඔක්කොගෙම කතාව මේ කතාව මම ලියුවේ මේකට කතා නායිකාවක් නැහැ අපි ඔක්කොම කතා නායිකාවෝ මේක මම ලියුවේ පහෝගිය මාස ගාන ඇතුළත කාන්තා සභාවලට ගිහිල්ලා කාන්තාව හම්බෙලා ගත්ත අත්දැකීම් ආශ්‍රයෙන් අපි හැමෝගෙම ඔබේත් මගේත් කතාව මම ඒ නිසා මේක ගොඩාක් දීර්ඝ කතාවක් නෙමෙයි මම ආරාධනා කරනවා මේක අහන්න ඔබේ ජීවිතවලට කොහෙන් හරි මේක සම්බන්ධ වෙනවා ඇති අවසරයි අද 2024 මාර්තු 10 වෙනිදා හොඳට ඉර පායපු දවසක් මේ අවුරුද්දේ මාර්තු 8 වෙනිදා අපි ජාත්‍යන්තර කාන්තා දිනයේ 113 වෙනි වතාවට සැමරුවා. ඒ කියන්නේ අවුරුදු 113ක්. අපි එකම සටන් පාඩ විවිධ විදිහට විවිධ වේදිකාවල කතා කළා. ඒ වගේම 1948 ඉඳලා අද වෙනතුරු අවුරුදු 76ක් අපි විවිධ විදිහට නිදහස සැමරුවා. හැබැයි මේ මුළු කාලයම අපි කතා කළේ එකම දේවල් එකම විදිහට ඒ මුළු කාලෙම අපි ගෑනු වැඩ කළා දුක් විඳා හම්බ කළා අරගල කරා ආපහු වැඩ කළා අවුරුදු 200ක් අපි අත්තල කරගැට එනතුරු වත්තේ තේ දළු කැඩුවා අවුරුදු 46ක් තිස්සේ අපි මැද පෙරදිග ඉඳුල් හේදුවා නිකම්ම නෙමෙයි සමහර වෙලාවට ඇඟවල් වලට යකඩ එන ගහගෙන ගෙදර එන්න වෙන තරමට ඒ තරම්ම කාලයක් අපි පැය 10 12 හිටගෙන ගාමන්ට ලැබුම් මැහුවා. අපි පාලකයෝ කියන විදිහට ඩොලර් ගෙනාවා. මේ මහා ගොඩනැගිලි මං මාවත් යාන වාහන රටට ආවේ ගෑනු අපේ සල්ලි වලින්. ඒ කියන්නේ ඒ සල්ලි වලට යට වුණු අපේ ඩාඩියෙන් කඳුලෙන් ලේ වලින්. හැබැයි ඒ සල්ලි වලින් සැප විඳින්න අපිට කවදා හරි පුළුවන් වුණාද අපි වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා ගෙදර ගියාම ආයෙත් අපි ගෙදර වැඩ කරා කවුරුත් අපිට ස්තුති කිව්වේ නැහැ කවුරුත් අපිට තේ එකක් හදලා ළඟට ගෙනත් දුන්නේ නැහැ ඒ වෙනුවට ආණ්ඩුව කිව්වා වැඩ කරන ගෑනුන්ගේ ප්‍රතිශතය 36යිලු අපි ප්‍රශ්න නොකර ඒක පිළිගත්තා එතකොට අපි ගෙදර කරපු වැඩ ගැන කතා කරන්න කියලා කතා කරන්නේ කවුද කියලා අහන්නවත් අපිට හයියක් තිබුණේ නැහැ. ඇයි ඒ? පොඩි කාලේ ඉඳලම ගෑනු අපිට පුරුදු කරලා තිබුණේ ප්‍රශ්න කරන්නේ නැතුව කියන දේ පිළිගන්න. අපිට හම්බුණු අධ්‍යාපනයත් එහෙමයි. ඉස්කෝලේ දහම් පාසලේ අපිට ඉගැන්වුවේ ගෑනු වෙන හැටි නෙමෙයි වණිතාව වෙන හැටි. විශාකාව වගේ ඇවිදින්න යශෝදරාව වගේ ඉවසන්න අපිට ගස් ගල් වල නගින්න ක්‍රීඩා කරන්න දුවට දුවන්න හැම තිස්සෙම අපි වාදායරෙමත් කරා එපා කිව්වා හොඳ ගෑනු එහෙම නෑ කිව්වා හොඳ ගෑනු එහෙම නැත්තම් හොඳ වණිතාව දන්නේ උයන්න පිහන්න දරුවෝ හදන්න විතරයි කියලා අපිට කිව්වා අපි යමක් ප්‍රශ්න කරොත් අපිව නරක ගෑනු හැටියට හං වැඩු ගැහුවා අපි කරන රස්සාව අපේ සල්ලි බලය අපේ භාෂාව අපේ අඳින දේ අනුව අපිව හොඳද නරකද කියලා තීරණය කරා අපිව කවදාවත් සම්පූර්ණ මිනිස්සු විදිහට පිළිගත්තේ නැහැ අපි හැමදාම කෑලි එහෙම නැත්නම් බඩු දෙමලෙන් නම් අයිටම් එහෙම නැත්නම් සාමාන්‍ය ඒ නිසාම අපේ ගර්භාෂය ගැන අපේ දරුපල ගැන පිරිමි දේශපාලන වේදිකාවල අපිට නොතේරෙන කතා කියලා අපිව බය කරා වඳ කොත්තු කන්න එපා කිව්වා වඳ බ්‍රෙෂියර් රඳින්න එපා කිව්වා අනේ ඉතින් ජාතිය වඳ වෙයි කියන බයට අපිත් ඒව ප්‍රශ්න කරන්නේ නැතුව ඒගොල්ලන්ටම ඡන්දෙ දුන්නා
හැමදාමත් දේශපාලන වේදිකාවල අපේ ජීවිත වෙනස් කරනවා කියලා බොරු පොරොන්දු දීපු අය අපිව රැවට්ටුවා අපිත් රැවටුණා අපි හිතුවේ දේශපාලනය කියන්නේ රැවට්ටීමක් එහෙම නැත්නම් රැවටීමක් විතරයි කියලා ඒ නිසා ගෑනුන්ට දේශපාලනය සුදුසු නෑ කියලා අපි හිතුවා අපි දැක්කේ එකිනෙකා ගහමරා ගන්න ඡන්දෙ දිනුමම V8 වල යන දේශපාලඥයෝ විතරයි ගෑනුන්ට දේශපාලනය කරන්න නම් එක්කෝ තාත්තා එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා මැරෙන්න ඕන කියලා තමයි අපි හිතුවේ ගෑනු කියන්නේ මල් පෝච්චි වගේ මේසේ ලස්සනට තියෙන දේවල් කියලා හිතාගෙන හිටපු අපි හැමදාමත් ගෙවල් ඇතුලේ හිර වෙලා ගෑනු වෙලා ඉදීම පවක් කියලා හිතාගෙන අපේ ජීවිත ගෙවලා දැම්මා අපි හැමදාම කලේ වැඩ කරන එකයි අඬන එකයි ආපහු වැඩ කරන එකයි කියන චක්‍රය ඇතුලේ ආදරය කරන්න විවේක ගන්න විනෝද වෙන්න ලියන්න කියන්න හිතන්න මේ හැම දෙයකම දේශපාලනය වැදගත් කියලා ඉගෙන ගන්න වේදිකාවක් අවකාශයක් අපිට හැදුනේ මාලිමා වටා එක් රැස්ුණු කාන්තා සභා හරහා මේවා ඡන්ද එකතු කරන කාන්තා සභා නන් නෙමෙයි ගමේ එදිනෙදා ප්‍රශ්නවලින් පටන් අරගෙන රටේ ප්‍රතිපත්ති සම්පාදනය දක්වා ගැහැණුන්ගේ ප්‍රශ්නය සහ ගැහැණු අදහස් ඉතා වැදගත් කියලා අපි ඉගෙනගත්තේ ජීවිතේ ප්‍රථම වරාවට වතාවට මේ සභා හරහා හැමෝටම එකටි වාඩි වෙලා ඉගෙන ගන්න හිතන්න පුළුවන් කතා දේශපාලන වේදිකාවල ඇහෙන්න ගත්තේ ප්‍රථම වතාවට සතුට කියන්නේ දේශපාලනික අදහසක් බව අපිට ඇහෙන්න ගත්තේ පළවෙනි වතාවට ඉතින් අපේ දරුවනුත් අරගෙන දේශපාලන රැස්වීමකට වාඩි වෙන්න යන්නේ ජීවිතේ පළවෙනි වතාවට ආර්ථිකය සමාජය සංස්කෘතිය ගැන අපිට මෙතෙක් කල නොතේරුණු න්‍යායික කතා අපේ ජීවිතේ හැමදාමත් අදාළ වෙන කතා බව අපි තේරුම් ගත්තේ ජීවිතේ පළවෙනි වතාවට මගේ ආදරණීය සහෝදරයනි විශ්වවිද්‍යාලයේ පාසලේ දැනුම බෙදන්නේ ගුරුවරයන් ඒ වගේම කමතේ වෙලේ ගොවිතැන ගැන පරිසරය ගැන අපිට උගන්වන්නේ ගුරුවරයන් දරුවෝ හදන්නේ මව්වරු ඒ වගේම දරුවෝ හදන්න බැරි අයත් දරුවෝ නොහදා ඉන්න තීරණය කරන අයත් මව්වරුන් පාර්ලිමේන්තු යන්නේත් සහෝදරියන් මේ වාඩි වෙලා ඉන්නේත් සහෝදරියන් ඒක තමයි අපේ දේශපාලනය මගේ ආදරණීය සහෝදරයනි මේ 2024 වර්ෂය ලංකාවේ තීරණාත්මක ඒ වගේම ඓතිහාසික වර්ෂයක් නෙමෙයිද ගෑනු අපි තවදුරටත් ඉත්තන් නෙමෙයි ගෑනු අපි තවදුරටත් හැඳිමිටේ මොලේ තියන අය නෙමෙයි ගෑනු අපි තවදුරටත් කාටවත් රවට්ටන්න පුළුවන් අය නෙමෙයි ශ්‍රී ලංකා දේශපාලනයේ අපි ප්‍රධාන සහ විශාලතම කොටස්කරුවන් වෙලා හමාරයි අපි සංවිධානය වෙනවා අපි සාකච්ඡා කරනවා අපි වාද විවාද කරනවා එකඟ නොවන දේවල් වලට තර්ක කරනවා හැබැයි අපි ආපහු ආදරෙන් එකිනෙකා වැළඳ ගන්නවා ඔව් අපි හැංගීම් බරයි ඒක තමයි අපේ දේශපාලනය ඒක තමයි අපේ ශක්තිය අපි මේ මහා මිනිස් අරගලේ නොනවති සටන් කරනවා අපි නියත වශයෙන්ම දිනනවා සහෝදරයනි මාලිමාවට ජය වේවා